හරි බුදු වා මෙහි ඔව් මම මෙහෙ තමයි මොකද එක තියෙන පොදුමේ එදා කොහෙද ගි එදා කිව්වේ අර ඩොක්ටර් නොයිසල් තියෙන්නේ ඇයි මට එපැත්ත යන්න බැරිද වින්සුගේ සමරනායක සර් මේ පාට් ටයිම් වැඩ කරන්න ආපු ගෑනු ළමයි ප්‍රශ්නයක් කියවම ප්‍රශ්නයකින් උත්තර දෙන එක තේරවට පුරුද්දක් වෙලා නේද අයියා මොකද මෙතන කරන්නේ මම වයින් එකක් හිතුවා ඇයි මං අහන කිසිම දෙයකට මට හරියට උත්තරයක් දෙන්න ඇයි මං උත්තර දෙන්න ඕනේ කලින් වහම එහෙම නෑ වින්සුගේ ඒක මං දන්නේ ඒක දන්නේ නෑ නෙමෙයි ඒක තමයි ඇත්ත ඔය වෙනස් වෙලා මං කනත් කියලා තියනවනේ පරිසරය අනුව වෙනස් වුණ නැත්තම් අපි වඳ වෙලා යනවා හරි එන්න මං යන්න යන්නද නේ මට වැඩ තියෙනවා වින්සුගේ මොකක්ද ප්‍රශ්නෙක නේද ඉන්නේ කවුද කියන්නේ එන කවුද ඉතින් මමනේ වගේ ගහන්නේ අනේ නෑ මට කිසි ප්‍රශ්නයක් නෑ ඇත්ත කියන්නේ ඉන්නේ මං ඇත්ත තමයි කියන්නේ මොකක්ද ඇත්ත මට කිසිම ප්‍රශ්නයක් නැහැ කියන එක. බොරු කියන්නේ කාලම. අනෙක් එක මට ප්‍රශ්නයක් තිබ්බත් නැතත් අයියට මොකද? අනේ මම කියන්නේ පා. ඒ. වඩ ප්‍රශ්නයක් තියනවා නම් ඉතුකි මට පුළුවන් වඩ උදව් කරන්න. ඒ නිසා අපි කතා කරලා මේක විසඳගමු. කතා කරලා විසඳගන්න මෙතන කිසිම දෙයක් නැහැ අයියේ. අනිත් එක මට අගුද වන්නේ අයියෝ අහුම කියන්න අයියට ඕනේ මම මතක තරහ වෙලා ඉන්න බලන්නද තරහ වෙලා හරි කමක් නැහැ මට වට උදව් කරන්න පුළුවන් නම් මොකද්ද අයියෝ අර මේ වෙලා තියෙන්නේ ඇයි අයියෝ මට වද දෙන්නේ මම මට වද දුන්නද ඔයාටක තේරෙන්නේ නැද්ද කමක් නැහැ මං වඩ වදයක් වෙලා හරි උදව් කරන්න පුළුවන් නම් ඒක මට සැලසෙයි මිනිස්සු බලන් ඉන්න විකාර කරන්න එපා නොදන්නා ලින්ක්ස් ක්ලික් නොකරන්න ඔබගේ පෞද්ගලික සහ බැංකු ගණන් තොරතුරු නොදන්නා ලින්ක්
සඳහා ඇතුළත් කිරීම අතිශය අනාරක්ෂිතයි. දැනුවත් වන්න. මූල්‍ය වංචාවල පිල්ලක් නොවන්න. කොයාවල් පිරිහැඟුමන්න. කොයා සොක් ඩඟ කර සුවද. අන්තේ ජන කතා කරන්න හිටිය. ඒ මොකද මිස්? ඔයා මගේ ලොකු හෙල්ප් එකක් කරා. ඒ මොකද මිස්? සෙකන්ඩ් ක්‍රොස් ස්ට්‍රීට් එකෙන් ආපු ස්ටේෂනරි ඔයා අනෝඩ් කළා තිබ්බනේ. ඒක මං කරන්න ඕන වැඩක් නෙවෙයි මිස් ඉතින්. ඒවට අදාළ මිනිස්සු දාලා නින්නේ තේජාන්. එයාලා එයාලගේ ජොබ් එක කරා නම් මෙතන කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඒක අපි ක්ලියර් කරගෙන ඉවරනේ මිස් ඉතින්. ක්ලියර් නෑ. ඒකේ මිස් මට තේරුන්නේ නෑ. ඒ මිනිස්සු හැදෙන්නේ නෑ තේජාන්. සමාන දේවල් දින මිස් අපිට වෙනස් කරන්න අමාරුයි. ඇයි ඔයත් ඔය වගේ නෙගටිව් විදියට හිතන්නේ? ඒක නෙගටිව් තෝට් එකක් නෙමෙයි මිස්. එතන තිබ්බේ තත්ත්ව අපි කලින් තිබ්බරට වෙනස් කරන්න ගියොත් මං හිතන්නේ ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒක ගැන අවධානය ගන්න ඕන මිස්. මේ මිස්ටේක් හැමදාම වෙන්නේ නැහැ මිස්. ඔයා මට නොකිය කියන්නේ ඒකට ඇක්ෂන් එකක් ගන්න එපා කියලාද? මං කොහොමද මිස්ට උපදෙස් දෙන්නේ? ඇයි තේජන් බැරි? ඔයා මට හැමදේම කියන්න. හැමදේම කිව්වේ මිස්? හැමදේම කිව්වේ හැමදේම. මිස් කියන්නේ ස්ටේෂනරි ගැන නේද? අයියෝ තේජාන්, බුක් ෂොප් එකක් කියලා නම තිබ්බට ඒකෙ තියෙන ස්ටේෂනරි විතරක්ම නෙවෙයි. හොඳට ඇස්සැරලා බැලුවොත් තව දේවල් බලාගන්න පුළුවන්. ඔව් නේද මිස්? මං තේජාන්ට කියන්න හිටියේ. මොනවාද මිස්? ඔයාගේ තාත්තගෙන් දැම්මට ප්‍රශ්නයක් නෑ තේජා. එයා දැන් හුඟක් හොඳයි. මට තේරෙන්නේ නෑ මම මොනවා කියන්නද කියලා. මං කියන දේවල් අහන් ඉන්නවට මං කැමතියි තේජා. කියන්න මිස්. මං ඔයාට කියන්න හිටියේ අපේ කාස් වලට ලොකු මාකට් එකක් හැදිලා තියෙන්නේ. ඔව් මිස්. මං ඒවට අලුත් ග්‍රාහකයෙක් arrange කරා. මොනවා වුණත් මිස් ඒවල් ලස්සන ඩිස්ප්ලේ දාලා තියෙන්න ඕනනේ. එතකොට මිස් මේකට එන කට්ටිය අපි කියන්න කලින් ඒක බලලා ගන්න. ඔය එක ලස්සනට arrange කරලා තිබ්බ තේජා. මං කැමති ඔයා හිතන විදියට. ඔයා ලස්සනට දේවල් හිතනවා. මිස් තමුණට වෙනස් වෙන්න ඕන කියන්නේ. ওই විදියට අපි මේ සීසන් එක තියමු. මං හිතුවරතරා වැඩියෙන් මේ පාර කාඩ් බිස්නස් එක වෙලා තිබ්බා. ඒක හරි මිස්. ඒ කාඩ් වල මාර ඉල්ලුමක් තියෙනවා මිස්. හදන කෙනා හරි කීප දෙනා හරි මං දන්නේ පුදුම නිර්මාණ ශක්තියක් තියෙන කට්ටිය. මටත් හිතුණා තේජාන්. තේජාන්. ඔව් මිස්. අපි මොනාරි බොන්න යමුද? බෑ මිස්. මම බීලා ආවේ. ඔහොම වැඩ කරගෙන ඉන්න තේජාන්. මම මෙතනට වෙලා ඉන්නවා. Supreme Adam Miller Rupial Namasivisai Obe Same Glow Ek Venue Mein Abe Hon Nam Savan Kate Na Lux Devadas Stars Live in Concert Australia Melbourne 8 June Besant Center Burwood Sydney 14 June Performance Hub Stanhope Gardens 15 June Brisbane St George's Anglican College Forest Lake
සමිලා සමිලා කෑමලා ඇතිද? ආ ඔය අද ටිකක් කලින් ඇවිල්ලානේ. ඉන්න මන්ට අගන ලෑස්ති කරන්න. මොකද අද මිසිස් කමල් කැලේ හැලිලද? ඔයත් හරි කැමතියි නේද මගේ කටි මේක අහගන්න? ඒක අහගන්න විතරක් නෙවෙයි ඔයා කියන ඕනම දෙයකට මං කැමති. ඒ විතරක් නෙවෙයි කමල්. මම මේ ලෝකේ වැඩිපුරම දකින්නේ ඔයාගේ ඇස් දෙකෙන්. ඉතින් ඔයා ළඟ නැති වුණාම මගේ පපුව හිර වෙනවා වගේ. මං දන්නවා ඔයා මට ගොඩක් ආදරේ කියලා. ඉන්න මට අගල කැමරා ඇස් දෙක. ඒක නෙවෙයි කමල්. මේ අහන්නකෝ. මොකද්ද? ඔයා අපේ වින්සුකී ගැන අවධානයෙන් නේදී. මම කොහොමත් වින්සුකී ගැන අවධානයෙන් ඉන්නේ. ඇයි? නෑ අර ජයසූරියගේ පුතාගේ තත්ත්වෙ මොකද? ජයසූරියගේ පුතා ගැන අපේ වින්සුකී සෑහෙන උනන්දු වෙනවා කියලා මට තේරුණා. හැබැයි ඉතින් මම ඒක පිටිපස්සේ පන්නන්න ගියේ නෑ. අපේ වින්සුකී ඔහොම පිරිමි ළමයෙක් ගැන උනන්දු වෙනවා කියනකොට මට නම් හරි පුදුමයි කමල්. අයියේ. මේ අපේ කෙනා ඉතින් මහගිනි බෝම්බයක් නේ. තමිලා මොන බෝම්බයක් වුණත් ඉරනම් කාර්යයා ළඟට ආවට පස්සේ අපි වෙනස් වෙනවා. ඒ ළමේ හරි අහිංසකයිලු නේද? ජයසූරි පුතාගේ අහිංසකමට වැඩිය මම දැක්කේ වැඩ කරන්න තියෙන කැපැසිටි එක. ඒ ළමේ අපේ වින්සුකී ඉන්ටර්නෙට් එනවද? ඒ ජාන්ගේ වැඩවලට අපි වින්සුකීට හැල් කරන්න දීපු බුක් ෂොප් එක ඇටැච් වෙලා තියෙන්නේ. ඔයා කෝකටත් වින්සුකී ගැන අවධානයෙන් ඉන්න. මොකද දන්නවනේ අපි එක්කෙනාගේ හැටි. මේ චමිලා මේ අර බණ්ඩාර මැනිකෙන් ළඟදී ආවද? ආ ඔව් මේ ළඟදී ඇවිත් කියා. ඇයි එක පාරට මැහුවේ? ඔයා දන්නවද ඔය ගෑණි ඇවිල්ලා ඇවිදින උපදූප මල්ලා. ඔය ගෑණි ළඟ තියෙනවා අප්ඩේට් වෙච්ච උපදූප. ඔයා දන්නවද ඒ ඔක්කොම ගිහිල්ලා ගම වටේ ප්‍රචාරය කරන. අර නැති වෙච්ච අසේලගේ ළඟින් නෑදෑයත් වෙනවලු නේද? මේ බණ්ඩාර මැනිකේ කතාවට මොකද අසේලෝ ගෑවුනේ? අනේ මට ඒක අමතක වෙලා තිබුණේ කම. ඒ කියන්නේ මේ කතාවත් එක්ක දෙක මතක් වුණේ? නෑ නෑ. ඒ බණ්ඩාර මැනිකි මෙහෙට ආපු වෙලාවේ තමයි කිව්වේ අසේල මල්ලි නැති වෙලා දැන් අවුරුදු කීයක් වෙනවද නෝනා කියලා. යාම තමයි ඔය කතාව පටන් ගත්තේ. ඒ ගෑණික පාට මෙහෙම කිව්වද? වනේ මටත් පුදුම හිතුණා. ඊට පස්සේ? ඊට පස්සේ තමයි අසේලගේ යාගේ නෑදෑකම් ගැන දිගටම කියවගෙන යන පටන් ගත්තේ. චමිලා ඔය මිනිස්සයා ඉස්සරහට අපිට ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඒ කමල්ලි මන් දන්නේ ඇයි කියලා. හැබැයි මට ඒ මෙතන ඉන්නකෝ මං කැමරට ලෑස්ති කරන්න. මොනාදන්නේ කල්පනා කරන්නේ? කල්පනා කරන්න දේවල් නැත්තේ සතු. වීකෙන්ඩ් එකේ අක්ක ගෙදර ආවද? නෑ. එහෙනම් ඉතින් ඔච්චර අවුලෙන් මොනවද කල්පනා කරන්නේ? ඔයාට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ සුදු. හරි හරි කියන්නකෝ. අක්ක ගෙදර ආව නම් සුදු අක්ක මොන වගේ වයිබ් එකකද ඉන්න කියලා අපිට තේරුම් ගන්න තිබ්බා. ඒ කිව්වේ? ඒක තමයි යන්නේ කිව්වාට කිසි දෙයක් තේරෙන්නේ නෑ කියලා. හරි හරි තේරුම් ගන්න හරි නොගන්න හරි කියලා ඉන්නකෝ. අක්ක කවදාකවත් සුදු වාටයි මටයි කැමති වෙන්නේ නෑ. අනේ ලකී වාමාව බය කරනවා නෑ. අක්ක එහෙම නපුරු කෙනෙක් නෙමෙයිනේ. අක්ක නපුරු කෙනෙක් නෙමෙයි තමයි. එයා හරි අහිංසකයි. ඒ වුණා සුදු ඒ වයිති අතීතෙටනේ. ලකී ඔයා මට නොකියපු මොනා හරි තියෙනවද? නොකියපු මොනා හරි කිව්වේ? අක්කගේ ෆෑයික තියෙද්දී වෙච්ච දේවල්? මට මතක විදිහට සුදු මට මතක තිබ්බ හැමදේම කිව්වා මම. ඔය පොඩි පොඩි දේවල් කියන්නේ නැතිව ඇති. නේ අක්කා අපි දෙන්නගේ සම්බන්ධයට අකමැති වෙන්න දෙන්න අක්කට වැරද්දක් කරලා නැහනේ ලකී. සුදු මම මුලින්ම ඔයාට කිව්වනේ ඔයාට මේ කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඒකෙන්ද ඔයා කටවහන් ඉන්නේ දැන්?
හරි තේරුම් ගන්නවා කියන්නකෝ. අක්කට සුදු උදව් ඕන අවශ්‍යම වෙලාවේ මං උදව් කරේ නෑනේ යාට. ඉතින් ඇත්තනේ. ඔයා වැරදි. මේ ඇත්තටම ඇයි එහෙම කළේ? ඉතින් මම ගත්තේ ගෙදර පැත්ත. ඉතින් අනේ අක්කා කියන්නේත් ගෙදර කෙනෙක් නේ. ගෙදර කෙනෙක් තමයි සුදු. ඔක්කොම එක පැත්තක් ගද්දි මාත් ඉතින් ඒගොල්ලට එකතු වුණා. අක්ක තනි වුණා. ඔව්. ඔයාට කියන්නේ අපේ ගෙදර තියෙන මිලිටරි පාලනය. මං බැරි වෙලාවකත් අක්කගේ පැත්ත ගත්තා නම් සුදු අපේ අයියලා මගේ කලිසම ඔළුවෙන් ගලවනවා. ඊට පස්සේ කකුල් දෙකෙන් එල්ලනවා. අන්න ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. ඔයා හරි ලකි. මට මේ මුකුත් තේරෙන්නේ නැහැ. අම්මෝ ඇති යන්තම් ඈ. ඔයා මං හරි කියපු පළවෙනි වතාවද කොහෙද ජීවිත කාලෙටම? විහිළු නෙමේ ලකි. අපි මොකද කරන්නේ? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඕංගෙනා ඔන්න චంద్ర මණ්ඩලේ ඉඳන් එනවා. ආවද? පොඩ්ඩකින්. ආව. මොකද? අක්කගෙන් බේරෙන්න නම් කරන්න තියෙන එකම එක දෙයයි. හරි කියන්න මොකද? අක්කගේ ලව් එකට උදව් කරන්න තියෙන්නේ අපිට. ඉතින් අනේ වාමනි කිව්වේ දැන් ඒ ෆෑ එක නෑ කියලා. හරි ඉතින් තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නෑනේ. ඔයා හිතන්නේ තාමේ සම්බන්ධය තියෙනවා කියලා? මං හිතන්නේ නැන්නේ ඒ සම්බන්ධය තියෙනවා කියලා. එහෙනම් අපි මොකද්ද දැන් කරන්නේ? අපි සුදු අක්කගේ ආදරේ හොයන්න පටන් ගමු. යා ආදරේ කියලා කිව්වේ ඒ බෝයිද? ආ ඒ බෝයි ගැන තමයි සුදු කිව්වේ. අම්මේ මගේ දෝනිට ඔය ලස්සනට තේරෙන්නේ නැහනේ. යානේ කිව්වේ මට තේරෙන්නේ නැකි. ඒකනේ. හරි. දැන් කියන්න කොහෙන්ද අපි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ? ඒ කිව්වේ. ඉස්සෙල්ලාම කියන්න. ඔය බෝයිව දැකලා තියනවද? දැකලා නෑ. ඉතින් එතකොට දැකලවත් නැති බෝයි කෙනෙක් ගැන අපි කොහොමද ইনফরমේෂන්ස් ගන්නෙ? අපි මෙහෙම කරමු සුදු. අපි අක්කගෙන්ම අයිඩියාස් ටික ගමු. එතකොට හරිනේ. අක්කගෙන්? ආ. එයා කියයිද? අපි ෂේප් එකේ එයාගෙන් අහගන්න try කරමු නේද? එතකොට හරිනේ. එහෙම කරමු. අනේ අම්මේ දැන්වත් චූටිකකෝ hina වෙලා ඉන්නකෝ ඊගාලා. දැන් මමද කල්පනා කරගෙන හිටියේ? නෑ ඉතින් මමනේ. ඒක මේ අපි hina යමුද? කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපති සෑම මාසයකම මිලියනපති කැලින් හිස් ඇසුරුම්පත් තුනක් අංක 213 න් 7 වැරල්ලගම ලිපිනයට එවීමයි. ඒ කැටිකල පෝෂණය දැන් එක සිරි ගෲප අඳුනක. ආකික පොත් බිමට වැටිලා පැටලන අහුලන්න. මොනද මන් නඩු නාටක? ඒ අර මනුත් එක්ක කරපු මගුල් ටික. මොනවද මොකද මේ දරන්නේ? කවුද මූවින්ස් කරන්නේ? වාර කතරක් කරනවනේ. මේ නංගිට කරද කරලා තිබුණොත් බයවු කටනව දැනගන්න. මේක වැදිරේ නෝ කවුද? ඔට මම පන්සර හැඟුම් නිකිනි කුසුම් සංකර හිත මවනා තත්පර යම විඳිනා වල් මද ලඳුන් පසු කර යොදුන් ලං වෙන බව පෙනුනා සක්මලටම දැනුනා මල් සොයලා සියුම් රස කලතාරෝනින් මත් වෙලා රුන් සොයනා බිඟුන් මල් සොයලා සියුම් රස කලතාරෝනින් මත් වෙලා හිත සක්මන් කළා සොයමින් මවමින් හද සඳවන්ත හැඟුමින් වෙලා